मम मित्र आवेदन सामजे तवत्वसी मम दिन देखिया मत धन देखिया मम समाज असाधारण सिद्धुन सैम तैनक मम निलिया किसी भी समाज असाधारण सिद्धुन इतने समाज बिहिगिरी में हरि अदकड़ा कर्तव्य सिद्ध करानी का समाज बिहिकर मुड़ समाज में आती असाधारण किसी පහුගේ වර්තමානව තුල අපිට බයයි බයයි කියන්නේ මේ අපි කරන කාර්යය අපිට කරන්න ඉදිරියට ලැබෙන්නේ අපි නිවැරදිව අසාධාරණයක් වුණ දැනට ගිහිල්ලා කතා කරොත් අසාධාරණයක් දැකලා යම් වචනයක් ඉදිරිපත් කරොත් ඊට පස්සේ අපිට අපේ අපි මේ අපේ ආර්ථිකය හයි කරගන්න මේ කාර්යය නිවිය කියන වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයකට උදා වෙනවා ඒ කියන්නේ අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ अपने खबर दावत अपने शब्द अपना गला अपने अपने निदास का पूरा बागन में देखें ना ये इंद्राय माम मित्र निकाला इतनी माम किया ना क्या मती अध कांता वह तो माने तरह में मित्र ही नक्शा कांता शाल वासे कांता की को देने बोम शक्त मत कांता हो वो सेम भी हम क्या एक्टर रमन जब किसी आर्थिक आर्थिक अपहास उतारा උයන්නේ අම්මා ගෙදර තාත්තා දෙන දේ අපේ සමාජය තුල අපේ සමාජය අපි ඒවා අර පරිමස්මින් දේවල් කරගෙන සෑමතම බෙදන්නා පවුල හැමෝටම සමෝ මේව බෙදන්නත් ඕන බොහොම අර පරිස්සමෙන් කරනවා ඉතින් ඒ පීඩනයක් ගෙදර වෙන්නේ මොකෝ බඩු මිල වැඩි අද පෝන්චි 100ක් ගෙනල්ලා කොහොමද හැමෝටම බෙදන්නේ අම්මා නේ කොච්චර පීඩනයකට කොච්චර තදයකට පත් වෙනවද ඉතින් අපේ ආර්ථිකයේ මුලින්ම දැනෙන්නේ කාන්තාව ඒකයි මම කියන්නේ කාන්තාව මුලින්ම දති යුතුයි කියලා මේ ආර්ථිකයේ මුලින්ම මුණ ගැන කාන්තාව කාන්තාව ගති උතුමයි ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අපි බය වෙන්නේ මොකේද අපි බය වෙලා මොකද සමාජයෙන් ලොකු පිළිරයක් දැන් ඇවිල්ලා තියෙනවා දැන් මේ තුනේ කිව්වා මම කලින් කතා කරපුවා දෙතිරම් කිව්වා මොකද මද්‍රව්‍ය සහ එතන ඇත්තටම හරිම බියෙන් ඉන්නේ අම්මා මම හිතන්නේ ගෙදර ඉන්න අම්මලා අක්කලා නංගිලා අයි ඔක්කොමලා ඉන්නේ බිය මොකෝ මේකට ගොඩාක් ඉතින් අයි අපි මේ බියවල් දෙක තුනක් අතේ තියාගෙන ඉන්නේ
අපිට යුක්තිය සාර අද මේ මෙතුමියලා කිව්වා පෝටි ගණන් එතනෝල් හම්බුණා කියලා මත්ද්‍රව්‍ය හම්බුණා කියලා මම කියන්නේ මම ඒ වාග් කියන්න අවශ්‍ය නැහැ ඒවා මාධ්‍ය තුලින් විශාල වශයෙන් ප්‍රචාරය කරා නමුත් මොකද වෙලා තියෙන්නේ ඒවා අඩු වෙලා නැහැ ඒවා අල්ලපු ඒවාට මොකද වුනේ ඒවා නිකන් අපිට පෙන්නුවා පමණයි පෙන්නුවා ඇල්ලුවා කියලා පෙන්නුවා සමාජයෙන්ම පෙන්නුවා අන්න ඇල්ලුවා ඊට පස්සේ මොකද වුනේ කියලා නැහැ ඒවා කරපු අය නිදැල්ලේ ඉන්නවා ඒවත් නිදහසේ කාවිලා යනවා නමුත් ඒ වෙන්නේ හැම දෙයක්ම වෙන්නේ මේ රටේ නියම සාධාරණ යුක්තියක් නැහැ. නීති අවනීති වෙලා තියෙනවා. ඉතින් කාන්තාවක් හැටියට අපි කොච්චර මේ සන්තෝෂ වෙන්න ඕනද? මම මට හිතෙන හැටියට මම නිවැරදිද කියලා මම හිතේ දන්නේ. දකුණු ආසියාවේ පළමු අගවිනිශ්චකාරියක් හැටියට පත් උනේ කාන්තාවක් මම හිතන්නේ අපි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය. ඉතින් අදටම අපි කැමති කාන්තාව ලොකු ලොකු තැන්වලට ගිහිල්ලා වැඩ කරනවා නම් මොකද ඒක කාන්තාවට ඉදිරියක් හැදෙනවා. මාර්ගයක් හදන්න පුළුවන්. නමුත් ඇයටත් මොකද යුක්තිය ඉටුනාද නැහැ. මේ යුක්තිය සාධාරණේ කවදද අපි ඉටු කරගන්නේ. ඉතින් මේක අවනීතියක් වෙලා. ඒ වගේම මම තව කතා කරන්න කැමතිම කාන්තාව පරපුරක් තමයි මේ පාරේ වැඩ කරන අපේ කාන්තාව. කොවි කාන්තාව ගැන ගොඩක් අය කතා කරනවා. නමුත් පාරේ වැඩ කරන කාන්තාව කතා කරේ නැහැ. අපි මේට අවුරුදු ගානකට ඉස්සරින් කතා කරා මේ බිල්ඩින් හදන්න උදව් වෙන කාන්තාව. එතකොට ඉස්සර කොන්ක්‍රීට් අනලා තට්ටුවෙන් තට්ටුවට කොන්ක්‍රීට් එක අත දිගේ යවන්නේ ඉන්නේ ඔක්කොම කාන්තාව. ඒ කාලයක් වාන්නේ තිටියා. හොඳේ. දැන් කාන්තාව පාරේ තාර ගන්නත් ඉන්නවා. පාරේ තාර ගන්න ඉන්නවා. ඒ කාන්තාව ගැන කවුද හොයලා බලන්නේ? ඒ කියන්නේ තාර්දාපල්ලා කියලා කාට හරි දෙනා ඒකළු තාර්දාන ප්‍රමිතියක් නැහැ ඒක වැඩ කරන මිනිස්සුන්ට තියෙන අවශ්‍ය දේවල් පාසුපස සරසලා දෙන්නේ නැහැ ඒ කාන්තාවන්ට තියෙන්නේ ඔළුවේ අවුවට බැඳ ගන්න තමුන්ගේ රෙද්දයි කකුලට දාගන්න රබර් සෙරෙප්පු දෙකයි රැට ගිහිල්ලා මොකද කරන්නේ ඔය තාර්දාන මං දැක්කලා මං අහලා මං කතා කරලා තියෙනවා රැට යන ගමන් කඩෙන් අරන් යනවා පොල් තෙල් කාලා किसी औरण ප්‍රමිතියක් හදලා ඒව කළ යුතු ආකාරයේ මේ ආකාරයට නිසි ආකාරව කළ යුතු එහෙම කරන්නේ නැත්නම් ඒ කාන්තාවට අපි කියමු එදා පාර පාර තාර්දාන කාන්තාවට ඒ පාර තාර්දාන කම්පැනි ඇයට බූට්ස් එකක් දුන්නේ නැතිනම් ඇයට තොප්පියක් දුන්නේ නැතිනම් ඇයට අත්මේස් දුන්නේ නැතිනම් ඇයට කියන්න පුළුවන්කම තියෙනවා මට මේක දරන්න මේගොල්ලෝ දුන්නේ නැහැ කියලා. නමුත් අද අපි කාටද ගිහිල්ලා කියන්නේ? කාටද කියන්නේ? කවුද? මොකක් හරි කියන්න කිව්වොත් ඒ රස්සාවක් නැතින එදා වේල හොයා ගන්න කන්න බැරිද? එහෙම කාන්තාවෝ ඉන්න රටක. ඉතින් මං අහන්නේ ඇයි මේ කාන්තාවන්ට බැරි මේ කාන්තාවෝ එළියට එන්නේ නැති කියලා. මං ඒ කියන්නේ අරබිය සැකයේ කාන්තාව තුලක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇයි අපේ රටේ මං සන්තෝෂයෙන්ම මුතුනේ මාර්ගයන්නේ දම්රජාට කියන්නේ. ඇත්තම සන්තෝෂයි. මට හරි කණගාටු වෙනවා මෙතන ඇයි අපේ මුස්ලිම් සහෝදරියක් අපේ දෙමළ සහෝදරියක් ඉන්නේ නැති කියලා. මන් දන්නවා මං හින් මගේ ගම කලුතර මං බේරුවල ප්‍රදේශයේ යනවා සමහරක් පොද පෞද්ගල කලබල කාට කොච්චර මුස්ලිම් කාන්තාව ඉන්නවද ඔවුන් බියෙන් ඉන්නේ ඔවුන් ඉදිරිපත් වෙන්න බෑ බයයි දෙපැත්තකින් තද වෙලා දෙපැත්තකින් තද වෙලා ඈ ගමල කාන්තාවත් එහෙම දෙපැත්ත නිදහස ඇවිල්ලා අදහසක් ඉදිරිපත් කරන්න බෑ හරි මාසරණ කවුද මෙයා ගැන කතා කරන්නේ අද රජයක් නෑ අද ආණ්ඩුවක් තියෙන්නේ රජයක් නේ ආණ්ඩුවක් තියෙන්නේ රජයේ දේපලක් නැහැ ඔක්කොම ආණ්ඩුවේ දේපල අද පරිහරණය කරන විදිහට ආණ්ඩුවේ දේපල හරි මේක පාක්ෂිකයි මම හරි කනගාටුයි කියන අපිට මේ අදහස් ප්‍රකාශ කරන්න මම මෙතනට ආවේ අපිට නිදහස අදහස් ප්‍රකාශ කරන්න තැනක් නැහැ රූපවාහිනිය තියෙනවා රූපවාහිනි channel ගොඩාක් තියෙනවා නමුත් අපිට කවදාවත් කතා කරන්නේ නැහැ නේද මේ දීපානි වගේ අදහස් ඉදිරිපත් කරන්නේ නමුත් මම දකිනවා හැමදාම रूपवाहिनी
අපි දෙයක් පෙන්නපු හින්දා තමයි රූපහණියට ඒක දීලා විකුණලා සල්ලි අරගෙන රූපහණිය ගොඩ නැගුවේ. ආයිඩීඑන් එක ගොඩ නැගුවේ. එහෙමයි. දෙරණ අරෝමිය සිරස ගැන මට කතා කරන්න බෑ. ඒක පුද්ගලික ආයතන. නමුත් අද අපිට අදහසක් ඉදිරිපත් කරන්න නෑ ඒක. රජයේ පුවත්පතකින් අනගහලා අහනවාද? හැබැයි රජයේ පුවත්පතේ මට අනගහන්න මොනවද දන්නවද? ඉක්මුගම. මේ දිවණියක්ගේ මේ බැඳේ නෑ නේද? අක්ක දැන් මොකද හිතන්නේ බැඳපු නැති එක ගැන? ඔන්න ඕවහන්. මේ දැන් කතා කරන්නේ මම යාරු මාව පෙනී සිටින්න දැන්වත් මට කතා කරයිද දීපාණයක් දැන් මොනවද ඔයා කියන්නේ කියලා ඈ බැඳපු ගැන නෙවෙයි ඒක නෙමෙයි බඳින්න ඕනේ මිනිහෙක් බඳිනවයි කියන්නේ මොකද්ද විවාහය කියන්නේ ලයිසන් එකක් ගැනීමනේ ඊට එහා ගිය දෙයක් විවාහය කියන්නේ ඒකයි මං කියන්නේ ඒක දැන් කතා කරන්නේ කවුරුත් කතා කරන්නේ අපිට හෙට ඉඳලා මට නෑ මං දන්නවා මට නාට්‍ය ලැබෙනිකන් නෑ මට නාට්‍ය ලැබෙනිකන් නමුත් මේක තවත් දුරට යන්න ඕනේ මම තාම දැක්කා නෝ මම මේ කියන දේවා කිසි පිළිවෙලක් නෙතෙන්නේ නැති අදහස් එන හැටියට මම මේ කියන්නේ ඇත්ත වශයෙන්ම පාරවල් හදලා කියලා කියනවා හරි පාරවල් ඉතින් එකනේ රජයා පත් කරන්නේ අපි පක්ෂයේ ඡන්දයක් දීලා රජයා පත් කරන්නේ මිනිසාගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න පාරවල් හදන්න ඕන බස් සේවයන් දෙන්න ඕන ඔක්කොම දෙන්න ඕන නමුත් පාරවල් විතරයි කියන්නේ කො බස් සේවය කො බස් නේ දෙයක පිටේ මට මේ ලැබුණු ලෝන් එකෙන් නෙමෙයි මම රටයක් ගත්තේ මම්මගේ දුක් මහන්සියෙන් හම්බ කරපු අයගේ ණය වෙලා කියන්නේ ෆිනෑන්ස් කරලා මම වාහනයක් අරගෙන දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ වාහනයෙන් යනවා ඇත්තටම මට දුකයි කියන්නේ මම ගොඩක් වෙලාවට දාගෙන යනවා මගේ වාහනේ දැක්කම මොකද මම දැන් හවසට යනකොට මම දකින්නවා මේ අර ආකේ එක ගාලු ඉතින් අපි තාසයිනුව බලන්න ඕව ඇතුළට නොයා ඉන්නේ නැහැ කියන්නේ බොරුනේ මාර්ගය බලන්න ඕව දිහා බලලා රවුමක් ගාලේ තව ඇතුළේ කිසි දෙයක් නැහැ ඇවිල්ලා වැවිඳලා ලස්සන සුන්දරත්වය අර මේ වීදුරු වලින් ඒව දිහා බලලා බොරුට ගිහිලා ගාන අහලා අනේ මේ ඇවිල්ලා පස්සේ වාහනේ නැගලා එනකොට ඒ ඉස්සරහා බස් හොල්ටින් ප්ලේස් එකේ ඉන්නවා සෙනග විශාල සෙනගක් ඉන්නවා ආකේ දෙක තියෙනවා ඉස්සරහා බස් හොල්ටේ සෙනග ආකේ දෙකසලා පොලිසිය යන වාහන අසුරන හවුස්ෆුල් කියලා ගහලා තියෙනවා. ඉතින් එහෙම පරතරයක් තියෙනවා. බස් සේවයක් නැහැ. රිසියාකාර බස් සේවයක් තියෙනවා නම් අපිත් වාහන ගන්නෙ නැහැ. කොහෙද බස් සේවය? පාරවල් හැදුවක් වඩ වැඩක් නැහැ. හයිවේ හැදුවට හයිවේ එකේ යන්න පුළුවන් කාටද? හැමදාම රුපියල් 450ක් ගෙවලා අපිට ගානට මාත්‍රෙට යන්න පුළුවන්ද? පෙට්‍රල් ගහලා කියමු අපි අපේ වාහනේ පෙට්‍රල් ගහලා 450ක් ගෙවලා යන්න ඕන. සාමාන්‍ය මිනිහෙක්ට පාරක් ගිහලා බස් එක එන්න පුළුවන්. හැමදාම රජයේ රැකියාවක් කරන සාමාන්‍ය රැකියාවක් කරන හැමෝම එන්නේ අර සාමාන්‍ය පාර සාමාන්‍ය බස් එකේ. ඉතින් පාරවල් හැදුවයි කියලා කාටද ලැබෙන්නේ? ඉතින් ඒවා මම කියලා දෙන්න අවශ්‍යයි. ඒ වගේම තව එකක් කියනවා දෙපාරකට වැඩි තුන් පාරක් ඉල්ලන්නේ ඇයි? අපේ බුද්ධඝමී කියලා තියෙනවා හැමදාම මම අමු කැටිතරම ලද්දේ සතුට වෙන්න කියලා නේ. ඒ කියන්නේ ලද්දේ සතුට වෙන්න බැරි වුණාම තමයි තව එහා කරන්නේ. දෙපාරක් දුන්නුවම කරගන්න පුළුවන් හැමදේම කරගන්න පුළුවන්. රකට සේවයක් කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. ඒ අනිත් දේවලුත් කරගන්න පුළුවන්. ආයි දෙවනි පාරේ ඉන්නේ මේකේ රහ තව වැටුණා කාටවත් දෙන්න බැ මේ රහ උරා ගන්න ඕන. ඇත්තටම මේව දෙවනි පාර ඇයි මම අහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ තවත් කවුරුත් නායකත්වයට සුදුසු කවුරුත් නැතිද? ඒ නිසාද මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වුණේ. චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයට කවුරුත් නැති හින්දා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යෝජනා කරා කියලා. එන එක්සත් ජනතා නිදහස් සංධානයේ කවුරුත් නැති නිසාද ජනාධිපතිතුමා ඇයි දෙපාර්ගට වැඩි තුන් පාරක් කියලා? ඈ ගොමු කතාන් රට හදන්න තමුන් විශ්‍රාම ගියත් තමුන්ට උපදේශයන් දෙන්න පුළුවන් තමුන් හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න හොඳ ශක්තිමත් නම් ඊළඟට එන ජනාධිපතිවරයාට ශක්තියක් දෙන්න පුළුවන් කෙනෙක් හැටියට ඉන්න බැරිද? ඒ ගරුත්වය ඔහුට ගරු කරනව රට යම් නිදාසි කතා කරන අයිතිය ලබා දුන්නා කියලා කියනවා නම් නිදාසක් නැහැ තත් ත්‍ස්තවාදීන් කියන අයගෙන් බේරලා දුන්නා කියන එක අර බෝම්බ පිපිරීම අග වෙලා තියෙනවා ඉතිහාසයක් එකක් නැහැ ඒවා ඉතින් මං අහන්නේ ඇයි එහෙම තුන් පාරක් ඉල්ලන්නේ හිතුවේ ඔන්න ඔය පොඩි දේවල් මම දකින්නේ ඉතින් කාන්ත ඒ වගේම
අපේ රූපවාහිනී ආයතන මගින් කාන්තාවන් වෙනුවෙන් ප්‍රචාරය කරන වැඩසටහන් මොනවද? ඒ වෙන් මොනවද අපිට සිද්ධ වෙන්නේ? යන කෙරිනාට්‍ය කොහොමද? කෙරිනාට්‍ය වලින් බෑ. මොකද අද කෙරිනාට්‍යයක් කරන්න බෑ හැමෝටම. ඉස්සර අපි කෙරිනාට්‍යයක් කරලා කොහොම හරි මේ නිෂ්පාදක එක විකුණගෙන අපිට සල්ලි දෙනවා. අද කෙරිනාට්‍ය නිෂ්පාදකට දෙවරක් සල්ලි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එකක් ඇමතිතුමාට භාර්යා वाहन लोन අනු හතරේ අනු හතරේ චත්‍රිකා මැතිණිය එනකොට ජනතා කලාකරුවා අපේ නම ඔළුවට එන්නේ කලාකරුවා එකතු වෙලා අපි සංවිධානය වෙලා ලොකු ගමනක් ගිහලා තමයි ජයග්‍රහණ ලැබලා දුන්නේ. ඒ වෙලාවේ ඉන්නපු ඉල්ලීම් වල තිබුණේ අපි නිකන් නෙමෙයි ඉල්ලුවේ අපිට පර්මිට් එකක් දෙන්න කාර් ගන්න පර්මිට් එකක් දෙන්න කියලා. නමුත් ඒක කල් ගියා. ඒක නිදලා ඉඳලා ඉඳලා පස්සේ අපිට දැන් ලෝන් එකක් දෙනවා ලක්ෂ 12ක්. लक्ष ෆිනෑන්ස් කාර්යයකට එහෙම නැත්නම් බැංකුවකට තවත් ණය කරලා ඒ ලක්ෂ 12කට තමයි වාහනේ ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔහොමයි ලෝන් දුන්නේ. කමන්නේ. මොන දේ කරත් මම නම් කියන්නේ මේ අයුක්ති අසාධාරණ මේ භීෂණීය දූෂණය තව දුරටත් ගෙන යන්න ඉඩ දෙන්න බෑ. අපිට බය නැතුව අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් අපිට තියෙනවා. මොකද මම ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක වැඩ කරලා නැහැ කියන්නේ. වැඩ කරලා ඒ කියන්නේ අපි වීදි නාට්‍ය මවවරුන්ගේ සංගමය කියලා තිබුණා එක. ඒ කියන්නේ වීදි නාට්‍ය කරනකොට අපි ඔහුත් එක්ක වැඩ කළා. එහෙම හදාස් තිබුණු පුත්කලේ අවුරුදු 5කට 10කට විතර පස්සේ නින්දේ දුමීම ගැම හකන ගාතු. ඉතින් මෙහෙම වුණාන් පස්සේ ආය ආපස්සට ගන්න බෑ. දැන් මං කිව්වා වගේ මේ අර අපි රටේ සතුටු වෙන්න බැරි අයව තවදුරටත් මේ තුල තියාගත්තොත් තවත් දේවල් විශාල වෙනවා. ඒ විශාල වුණාම මේ රටේ අවනීතිය තමයි රජ කරන්නේ. ඉතින් තවදුරටත් මේ අවනීතිය මේ දූෂණය ශරණත කරන්න ඉඩ නොදී අපි හොඳ පාලනයක් ගෙනියන්න මෛත්‍රී පාලනයක් ගෙනියන්න ඉදිරියට වෙනසක් කරගමු කියන අදිෂ්ඨානයත් කරගෙන මං කාන්තාවන්ට ඒ එයාසෙම ඉටු කරාවි කියන බලාපොරොත්තුව ඇතුළු මම නවතිනවා.